රාගම මත්තුම ගල ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය අල්ලස් ගණිද්දී දැලේ පළමු ශ්‍රේණියේ දරුවා ඇතුළත් කර දෙන්න රුපියල් 1,50,000ක් ඉල්ලලා අතරගුඩු ගන්නා අවස්ථාවේදී රුපියල් 2,59,380ක මුදලකුත් ළඟ තිබිලා ඒ පිළිබඳවත් පරීක්ෂණ කියලා තමයි අද ඒජේ අබේනායක ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් තමගින් තොරතුරු වාර්තා කරන්නේ සිය පාසලේ පළමු ශ්‍රේණියේ ශිෂ්‍යෙකු ඇතුළත් කිරීම සඳහා එම ශිෂ්‍යවාගේ මවගෙන් රුපියල් 1,50,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවටගෙන ඉදිරිපත් කළ රාගම මත්තුමගල ප්‍රදේශයේ පෙරහැරි පාසලක විදුහල්පතිනිය ලෙස රාජකාරී කරන තැනැත්තියක් ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ දැන් මේ අධ්‍යාපන ක්‍රමයේ පවතින යම් යම් අර්බුද ගැටලුකාරී තත්ත්වයන් ගැන කතා කරනවානේ දැන් විදුහල්පති වරුන් අල්ලස් ගැනීමේ සිද්ධිය කිසිම අවස්ථාවක සාධාරණීකරණය කරන්නේ නැහැ ඒක වරද බරපතල වරදක් රාජ්‍ය සේවකයන් ඒ ආකාරයෙන් හැසිරීම රාජ්‍ය සේවකයන් නෙමෙයි කුමන කෙනෙක් වුණත් කුමන රාජකාරියක් සඳහා අල්ලස් ගැනීම සුළුපටු වරදක් නෙමෙයි නමුත් එතනින් එහාට ගිහිල්ලා දැන් මේ පාසල් පද්ධතිවල අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින දැඩි අර්බුදයක් තිබෙනවානේ ඒක තමයි දැන් ළමයෙක් පාසලට දාගන්න දෙමාපියන්ට හොර බොරු වංචා කරන්න සිදු වෙච්ච ක්‍රමයක්ම ඇති වෙලා තිබෙනවා අපේ රටේ තිබෙන යම් යම් අඩුපාඩු නිසා නේ ළමයාට උගන්වන්න අල්ලස් දෙන්න එහෙම නැත්නම් හොරට ලියාපදිංචි සහතික ගන්න නේද හොරට වෙන ගෙදරක ඉන්නවා කියලා ඔප්පු කරන්න මේ වගේ දේවල් මේ ක්‍රමයේ පවතින අර්බුදනේ ඒ නිසා ඒ දේවල් විසඳීමත් ඉතාමත්ම වැදගත්යි